දැන් ඔන්න ඔයාලා ගෙදර ගෙවත්තක් නිර්මාණය කරන්න තමයි හදන්නේ. තමන්ගේ නිවසේ ගෙවත්තක් හදන්න. දැරටමත් ගෙවත්තක් තිබුණත් කමක් නැහැ. ඒ තියෙන එකම එහෙනම් ටිකක් හොඳට හදලා ගනිමු. නේද? හරි. දැන් තමන්ගේ නිවසේ ගෙවත්තක් හදන්න නම් මුලින්ම සැලසුමක් තියෙන්න ඕනේ. නිකම්ම මේ උදැල්ලක් අරන් ගිහින් මේ කොට කොට ඉඳලා හරියන්නේ නැහනේ නේද? ඉතින් එහෙම බෑ. ඔයාලට නිවසේ ගෙවත්ත හදනවා නම් සැලසුමක් තියෙන්න ඕන. මුලින්ම ඔයාලා කරන්න ඕන මේ වගා කළ යුතු භෝග තීරණය කරන්න ඕන. වගා කරන්නේ මොන භෝගද කියලා. හොඳයි, එහෙනම් මාතෘකාවක් ලියමු. නිවසේ වගා කටයුතු කරමු. ගෙවත්තක් කියන වචනේ වෙනුවට අපි මේක ගනිමු. පළවෙනි වැඩේ තමයි වගා කළ යුතු භෝග. වගා කළ යුතු භෝග. මොනවද වගා කළ යුතු භෝග? තීරණය කරන්න බලන්න ඔයාලා මොනවද වගා කරන්න ඕන භෝග කියලා. ඔව්. කාටද කියන්න පුළුවන්? ආ? නෑ. මිරිස් පැල. ඔව් ඔව් ඔව්. හොඳයි, මොකද මේ මාස 3ක් පමණ කාලයක් ඇතුළත නේද? ගෙඩි හදන බීජ වර්ග වුණ අපි තෝරගන්න නේද? එළවලු වගා කරනවා නේද? ඔය උදාහරණයක් විදිහට බෝංචි, මෑ, බණ්ඩක්කා, කරවිල, පතෝල, වැටකොළු නේද? තක්කාලි, මාළු මිරිස් ඔන්න ඔය වගේ ඒවා. හොඳයි, එහෙනම් ඔයාලා ලියන්න බලන්න තමන්ගේ ගෙවත්තේ වගා කළ යුතු භෝග වර්ග මොනවද කියලා. ඒ කියන්නේ දැනටමත් තියෙන ඒවා ලියන්න එපා ඔත. හොඳද? දැනටමත් නැති ඒවා ටික ලියන්න. ඔක්කොම ලියන්නත් එපා. දැන් වැඩේ කරන්න වෙනවනේ. ඒක නිසා තමන්ට කරගන්න පුළුවන් ප්‍රමාණය විතරක් නේද? සැලසුමක් කියන්නේ ඒකයි. තමන්ට ඒක කරගන්න බැරි නම් බොරුවට ලියන වැඩක් නැහැනේ සැලසුම්. නේද? හරි. කරන්න බලන්න මුලින් මේක. ඒක මම දන්නේ නැහැ, ඒක ඔයාලා තමයි තීරණය කරන්නේ. ඔව්. භෝග වර්ග කීයක් විතරද? ඔව්, ඒක පුතේ තමන් තීරණය කරන්න ඕන. තමන්ගේ නිවසේ නැති ඒවා කල්පනා කරලා බලන්න. ඕනනම් පස්සේ සැලසුම වෙනස් කරන්න පුළුවන් මේ දැනට අපි හැදුවට. අපි දැනට తాවකාලිකව හදමු. පසුව වෙනස් කරමු මේ හෙට උදේ නිවසේ ගෙවත්තනේ පොඩ්ඩක් නිරීක්ෂණය කරලා ඔයාලට ඒක වෙනස් කරගන්න පුළුවන්. අර කීපයක් දැනට ලියන්නකෝ. වගා කළ යුතු භෝග. හොඳයි, ඔයාලේ නම් දැන් භෝග ටිකක් ලියන්න ඇති. හැබැයි ඉතින් පුතේ දැන් ඔය මේ භෝග ටික ලිව්වට වැඩක් නැහැ. මොකද මේ මොකද්ද අපි මේ බීජ වර්ග නේද? සුදුසු බීජ වර්ග සොයා ගන්න ඕන. නැත්තම් අපි කියන හොඳ බීජ වර්ග. හරි, දෙවෙනි එක ලියමු. ඔව්, දෙවෙනි එක මොකද්ද? මම මෙතන මකනවා. දැන් ඔයාලා මෙතන ටිකක් ලියලා තියෙන්නේ නේද? දෙක
හොඳ බීජ වර්ග තෝරා ගැනීම. හොඳ බීජ වර්ග තෝරා ගන්න. කොහොමද හොඳ බීජ වර්ග තෝරා ගන්න? ඔව්. නැත්තම් ඉතින් අර පරණ වෙච්ච පුස් හැදුණුනේ නරක බීජ තෝරගත්තොත් තේරුමක් නැහැ නේද? අපේ වැඩේ එතනින්ම අසාර්ථක වෙනවා. බීජ දැම්මට වැඩක් නැහැ. මේ පාත්තිවල ඇට දැම්මට වැඩක් නැහැ. පැලවෙන්නේ නැත්තම්. නේද? බලන් ඉන්න පැලවෙනකම් පැලවෙන්නේ නැහැ. එතකොට එතනින් අපිට ඒක අසාර්ථක වෙන්න හේතුවක් වෙනව නේද? ඒ නිසා අපි හොඳ බීජ වර්ග තෝරා ගන්න ඕනේ පුතේ. කොහොමද අපි හොඳ බීජ වර්ග තෝරා ගන්න? ඔව්. ඇට වර්ග පැල කරන්න සුදුසු ඇට වර්ග තෝරගන්නේ කොහොමද? මොන වගේ ඇටද තෝරගන්නේ කියන්න. ලීමැට. නෑ ඒව නෙමෙයි මම මේ කියන්නේ. ලීමැට වලින් උනත් දැන් ලීමැට හැම ලීමැටයක්ම ගන්න බෑනේ. මම කියන දේ තේරෙනවද? හැම ලීමැටයක්ම දාලා බලන්න ඕන. ඔව් සුදුසු ඒවා. වතුරේ දාලා උඩ පාවෙන ඒවා අයින් කරලා යට යන ඒවා ගන්න ඕන. ආ වෙරි ගුඩ්. නේද? වතුරේ දාලා ඔව් ඒ කියන්නේ වතුර භාජනයක දැම්මට පස්සේ ජල භාජනයකට බීජ දැම්මහම මෙන්න ජල භාජනය හොඳයි. ආ උඩ පාවෙන බීජ අපිට මේ පාවෙන මෙන්න මේ ඇට පාවෙන සහ තව සමහර ඒවා මේ දිහේ ගිලෙනවා නේද? ඕන ඇඳ ගන්න ඔයාලා මේ ජල භාජනය right මට කියන්න මේ මොන බීජද මේ මොන බීජද කොහොමද අපි නම් කරන්නේ? ඔය ඊතල දෙක නම් කරන්නේ කොහොමද? උඩ තියෙන සර් බෝල් බීජ. ආ උඩ තිබෙන්නේ බෝල් බීජ නේද? හොඳයි. ඒ නම හොඳයි. බෝල් බෝල් බීජ. ඒවා මේ නරක ඒවා පැල නේද? සවානට දාන්න හොඳද? නැ නේද? අපි හදා ගන්න වලකට දාන්න හොඳද? දැන් අපිට මෑට දාන්න වල මේකට දාන්නේ මෑට නේද? සමහර ඒවා පාවෙන සමහර ඒවා යට යන. කොහොමද ඒ මොනවද? හැබැයි මේක ටිකක් වෙලා තියන්න ඕන. දාපු ගමම මේ වැඩේ වෙන්නේ නැහැ. දැන් මෑට වල නම් පැල යට යන ඒවා. ඔව්. යට යන ඒවා. ඔව් හොඳ බීජ තමයි මේ තියෙන්නේ. සුදුසු බීජ. සුදුසු බීජ. හොඳ ඒවා. කලකිරීමට සුදුසු බීජ නේද? ඕනනම් එහෙම ලියා ගන්නත් පුළුවන්. මම ඔය කෙටියෙන් ලිව්වේ. ඒ විතරක් නෙමෙයි ඔයාලා මෙන්න මේවත් සලකා බලන්න ඕන. මේ බීජ හොඳින් මෝරා තිබෙන්න ඕන. හොඳින් මෝරා තිබීම. එකක් ලියා ගන්න මේකට යටින්. හොඳින් මෝරා තිබීම. ඔයාලා තෝරගන්න බීජ. දැන් අපිටම බණ්ඩක්කායට වලවල් හදලා දැන් බණ්ඩක්කායට තමයි ඔයාලා දාන්නේ වලවල් වලට. නේද? පරතරයක් ඇතුව හිටවල. ඔව්. පරතරයක් ඇතුව තමයි දැන් වලවල් තියෙන්නේ. වල මේ සුදුසු බණ්ඩක්කායට තෝරන හොඳ ඒව තෝරන. හොඳින් මෝරා තිබෙන බීජ තමයි අපි ගන්න ඕන බණ්ඩක්කායට. නේද? කුමි සමහර ඇටවල මේ කුමීන් හානි කරලා මේ පොඩි කූඹි විදලා නේද පණුව කාපු තැන් තියෙනවා. ඒ වගේ අපි ගන්නවද? ඒවා පැලවෙන්නේ. ඒවා පැලවෙන්නේ නැහැ. එහෙනම් අපි ලියමු. ඔව් කුමීන් හානි නොකළ බීජ. කුමීන් හානි නොකළ
කෘමීන් හානි නොකළ ඒවා වෙන්න ඕන. ඒ වගේම තව සමහර බීජවල පළුදු තියෙනවා. නේද? පළුදු කියන්නේ ඔය පැල්ලම් පළුදු රහිත පළුදු පැල්ලම් වගේ දේවල්. සර් කරන්ට් එක ගියාද සර් ලහට? ඔව්. ඔයාලාට ගියාද? ගිහින් දැන් ටිකක් වෙලා ආවේ සර්. ආහා. හරි. හොඳයි සැලසුමේ දෙවනි පියවර හරි දැන්. නේද? ඔ පුතේ කියන්න. පළුදු රහිත. ඔව් පළුදු රහිත. ආ මෙතන වැරදුනානේ. රහිත. රයිට් දැන් ඕන ජල භාජනයකටත් දාලා නේද අපි බලනවා මේ හොඳද කියලා හරි නිරීක්ෂණය කරලා පාවෙන බීජ අයින් කරනවා ගිලුණු ඒවා හොඳය විදිහට අපි දැන් තෝරගන්න ඒවත් බලමු හොඳින් මෝරා තියෙනවද කෘමීන් හානි නොකළ ඒවද පළුදු රහිත ඒවද නේ රයිට් ඒ විදිහට බීජ ටික තෝරගෙන දැන් ඕන ඊළඟට අපිට කරන්න තියෙන්නේ බීජ වර්ග සිතවන්න දැන් ඕන පාත්ති හදන්න පුළුවන් නේද පාත්ති සකස් කිරීම ඉතින් මේ පාක්ෂි සකස් කිරීම තමයි තුන්වෙනි පියවර. හොඳයි. එහෙනම් අපි තුන ලියමු. වගාකරන ස්ථානය. වගාකරන ස්ථානය තෝරා ගන්න. වගාකරන ස්ථානය. හොඳයි කොහොමද අපි මේ වගේ ස්ථානයක් තෝරගන්නේ වගා කරන ස්ථානයක් හා සමහර විට පුතේ gedara ඉඳ නැත්නම් අපට අර විකල්ප බඳුන් වල හිටවන්නත් පුළුවන් නේද අර මම පෙන්නුවේ ප්ලාස්ටික් භාජන මුට්ටි හට්ටි නේද ඊට පස්සේ වැහි පීලි වල පස් පුරවල නේ කිතුල් හදන් වල පස් පුරවල හදන්න පුළුවන් දෙකට පාළලානේ ඒ වගේ දේවල් කරන්නත් පුළුවන් ඒවට අපි කියන විකල්ප බඳුන් වගාව ඒකට ගොඩක් ලස්සන වගාවක් ඒ නේද හරි දැන් තෝරගන්න ඕන ස්ථානයක් ඔව් දැන් කල්පනා කරලා ස්ථානයක් තෝරගන්න ගොඩක් ජලයේ තිබෙන තැනක් නේද වෙන්න බෑ ඒ කියන්නේ ජලය මඩ සහිත තැනක් වෙන්නත් බෑ ඒ වගේ තැන් වල හැදෙන්නේ සමහරව විතරයිනේ නේද? ජලය සපයා ගැනීමට පහසු තැනක් වෙන්න ඕන. නේද? පස සෝදා යන තැනක් වෙන්න බෑ. ඔව්, පස සෝදා පල්ලම් වගේ තැන් වල බෑ. දැන් මේ බෑවුම් තැන් බෑවුම් තියනවනම් මුසුදුසුයි. බෑවුම් වල. හැබැයි සමහර විට බෑවුම් වල කාණු කපලා ගල් වැටි දාලා හදාගත්තොත් පුළුවන්. නේද? ඔව් එහෙම කරොත් පුළුවන් නැත්තම් බෑ. දැන් ඔයාලට නම් කිය සමතල තැනක් හොඳයි. කොම්පෝස්ට් පොහොර අදා ගන්න ලේසි තැනක් වෙන්න ඕන. නේද? සතුන් හානි නොකරන තැනක් දැන් බල්ලන් වගේ සත්තු ඇවිල්ලා හානි කරනවනේ. බිම හාරනවා නේද? ඒ අය පාත්ති උඩ නැගලා ඉන්නවා. මේ ජරා කරනවා. ඉතින් එතකොට මේ අපිට ඒක ප්‍රයෝජනෙට ගන්න බැරි වෙනවනේ. ඒක නිසා සතුන් හානි නොකරන තැනක් වෙන්නත් ඕන. හොඳයි. තැනක් ඔයාලා තෝරගන්න දැන් තමන්ගේ ගෙදර වත්තේ තියෙන තැනක්.
ඔයාලා දැන් දාන්නෝ අඹ ගහ ළඟ එහෙම දාන්නෝ පොල් ගස යට යට නම් බෑනේ නේද පොල් ගස් යට හොඳ නැහැ මොකද වතුර ලොකු බින්දුනේ වැටෙන්නේ එතකොට පැලවලට ලොකු බින්දු වතුර වැටෙනකොට අර පැල මැරිලා යනවා දැන් මට සර්ටත් උනා එහෙම එකක් පොල තිබුණේ නැහැ අරකට උඩ බලනකොට අනේ පොල්ලක්ක් දිගේ හරියට මේ මිනිස් පැලේ ළඟට තමයි වතුර බේරිලා තියෙන්නේ දැන් මේ දාසර වහිනවා වැඩි खरदर ඒ වගේම සෙවණේ හැදෙන්නේ ගොඩක් ඒවා නේද සෙවණේ හැදෙන වර්ග කීපයක් තියෙනවා දැන් ඔය සෙවණේ හැදෙන ඒවා තියෙනව නැත්තේ නෑ ඔය පලා වර්ග වගේ දේවල් නේද ඒවට හේවන හොඳයි නමුත් මේ ඔය මණ්ඩකා ඒ වගේ ඒවට සෙවණ හොඳ නෑ වැල් වර්ග වලට හොඳට අවු තියෙනවා හරි අර හතර වසරේදී ඔයාලා මේ ක්‍රමයකට තියෙනව නේද මැද ගස් ලබු ගහක් හිටවලා स्थान සහයෝගය ලබා ගැනීම සහයෝගය ලබා ගැනීම දැන් ඔයාලා පුතේ තනියමක් කරන්න අමාරුයි නේද මේ ගෙවත්ත මේ වගා කටයුතු තනියම කරන්නත් අමාරුයිද කාගෙද සහයෝගය ලබා ගන්න ආ ඒකත් ලියලා තියන්න කාගේ සහයෝගයද ලබා ගන්න අම්මගේද තාත්තගේද නේද එහෙම නැත්නම් වෙන වැඩිහිටි පුද්ගලයෙකුගේද ඒකත් ලියලා තියන්න මුළු පවුලම එක්කී පැල සිටුවීම නෑ එහෙම නෙවෙයි සහයෝගය ලබා ගන්නා පුද්ගලයෝ දෙන්නෙක් විතර කියලා තියන්න මුළු පවුලම කියලා ලියන්න එපා එතකොට ඔයාලා ඒක වැඩේ කෙරෙන්නේ නෑනේ නේ ආච්චි සිල් ගණ යාවි සීයා වෙන ගමනක් යාවි නේද එහෙම හරියන්නේ නෑ හරියටම පුද්ගලයෝ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් නැත්නම් එක්කෙනෙක් උනක් කමක් නැහැ එතකොට යාගෙන් සහයෝගය ඔයාලා හිතන්න දැන් කල්පනා කරන්න කාගෙන් සහයෝගය ලබා ගන්න පුළුවන්ද සමහර සහයෝගය දෙන්නේ නෑනේ නේද ඒ වගේ අයකින් එතකොට ලියන වැඩක් නැහැ මොකද ලැබෙන්නේ නැහැ දැන් තාත්තා මේ අපි හිතමු මෙහෙම තාත්තා ගොඩක් දුර තමයි රැකියාව කරන්නේ නේද නිවසට එන්නෙත් සතියකට සැරයක් වගේ ඒතකොට තාත්තගේ සහයෝගය ගන්න බෑනේ ඔයාලට තේරුණාද අන්න ඒ වගේ අම්මයි නංගි ආ හා හොඳයි හොඳයි නංගි පැල කඩා ගන්න නැහැ හැබැයි නංගි ඉඳන්න දන්න. ආ දන්නවද? හරි. අම්මා අයියෝ. හරි. අපි අවසානෙක ලියමු ජලය සපයා ගන්න ආකාරය. ජලය සපයා ගැනීම. ජලය සපයා ගන්න කොහොමද? නේද ජලය සපයා ගන්න කොහොමද කියලා ලියන්න. ඔව් ඒ වගේම තව එකක් තියෙනවා පොහොර සපයා ගන්න ආකාරය. පොහොර සපයා ගැනීම. නේද? ඒවටත් ලියන්න තමන්ට හිතර දෙ. දැන් ජලය සපයා ගන්නේ හොස් එකෙන්. ආ හොස් එකෙන් ඔය වගේ එකකින් පොහොර සපයා ගන්න දැන් පොහොර හදා ගන්නවද එහෙම නැත්නම් කඩෙන් කොම්පෝස්ට් පොහොර ගේනවද
එහෙම නැත්නම් ගෙදර තමන් හදා ගන්නවද? හදා ගන්න නම් ගොඩක් හොඳයි. එතකොට ඒක තමන්ට අත්දැකීමක් ලැබෙනවා නේද? එතකොට ඒ හදාගන්නේ කොහොමද? මේ කොම්පෝස්ට් වලක් හදන විදිය ඔයාලා දන්නවද? වගාවක් කරන්න ඕනේ. ඔව් ඒ දෙකත් ලියන්න. ආව පොල් පොල් කුඩු ඊට පස්සේ ගිනි සීලිය කොළ අතු ඒව දාන්නත් පුළුවන් නේ. ඔව් ඒවත් පුළුවන්. ඒවත් හොඳයි. හැබැයි පොල් කුඩු නම් හොඳ නෑ. මොකද ඒවා කොම්පෝස්ට් විදියට මුලින්ම ඒවා හදා ගන්න වෙනවා නේ. පොල් කුඩු වලින් කොම්පෝස්ට් හදා ගන්න. ඒක තමයි ගිනි සීලිය අතු නම් නේද? ලාඩප්පා අතු ඒව නම් දානවා. ඒව හොඳයි. ඔය එක තමයි වල් සූර්යකාන්ත නේද? ඒව ගන්න පුළුවන්. ගොම පොහොර ගන්න පුළුවන්. කුකුළු පොහොර, එළු පොහොර නේද? ඒ තමන්ට තියෙන දේ ලියන්න. මේ නැති දේවල් එළු එළුවෙක් දැකලවත් නැතුව ඉන්නවනම් මේ එළු පොහොර ලියලා වැඩක් නැහැ. එතකොට එළු පොහොර හොයා ගන්න බැරි වෙනවනේ. තේරුණාද? බොරුවේව ලියන්න එපා. තමන්ට නේද ඒක ගන්න පුළුවන් නම් විතරක් ලියන්න. එක එක අයට එක එක විදි තියෙනවා. දැන් තමන්ගේ නිවස ආසන්නයේ කොම්පෝස්ට් පොර හදන දණක් තියෙනවා නම් කොහේ හරි ගෙදරක නේද ළඟපාත එතකොට හද හද ඉන්න ඕනේ නැහැ. එතනින් ගන්න පුළුවන් නේද? එහෙම තැනක් නැත්තම් අපිට හදා ගන්න වෙනවා. පැහැදිලිද මම මේ කියන දේ? ඒ වගේ සර් ඇත්ත වගාවක්ද කරන්න ඕන? ඇත්ත වගාවක් නැතුව බොරු වගාවක්. සර් අපේ ගෙදර කොම්පෝස්ට් නැහැ. ඔව් මේක ඇත්ත වගාවක් තමයි. බොරු වගාවක් නේ. අපි මේ සැලසුමක් හදන්නේ. දැන් ඉතින් ඔයාලා හෙට ඉඳලා මේ සැලසුම ක්‍රියාත්මක කරන්න ඕන. නේද? පොතක් තියාගන්න ඔය සැලසුම ටිකක් හොඳට ලියලා පොඩි පොප්පින්චක් හදාගන්න. එතකොට ඒ ආහා ඒ දවස් දින දාලා නේද? එදා කරපු වැඩේ ඊළඟ දවසේ කරපු වැඩේ එහෙම එහෙම ලියන්නත් පුළුවන්. ඕන සටහනක් තියාගන්න පුළුවන් නේද? අද බණ්ඩක්කා වලවල් සාදා බණ්ඩක්කායට දැම්මා. ඊපස් තව දවස් දෙක තුනකින් ලියනවා බණ්ඩක්කායට වලින් පොඩි ගිරියක් මතුවී තියෙනවා නේ. එහෙම එහෙම අපිට ලියන්නත් පුළුවන්, සටහනක් දාගන්නත් පුළුවන්. ඔව් අද පොහොර දැම්ම. අතර පොහොර හැමදාම දාන්නේ නැහැ නේ පුතේ. අපි පොහොර දාන්නේ දින කීපයකට වර. දැන් කොම්පෝස්ට් පොහොර නම් නේද සතියකට වතාවක් දැම්ම නම් ඇති. සටහනක් තියාගත්තාම අපිට ලේසි. හරියටම සතියෙන් දාන්න නේ. නඩත්තු කරන්න ඕන නේද? පළහිතවල මාසෙකට පරිතර පාස්සේ ගිහින් බලලා හරියනවද? නෑ එහෙම නෑ. දිනපතා නඩත්තු කරන්න ඕන. නඩත්තු කරන මේ කියන්නේ ඔය අපි හිතමු දැන් ඔන්න ඔයාලා දැන් අද ඇට දානවා නේද? අපි හිතමු තම්පලයට දානවා කියලා පාස්තියක් හදලා තම්පලයට දානවා. දැන් තම්පලයට දාලා හෙට ගිහින් බලන්න ඕන නේද? සමහර විටේ බල්ලෝ හාරලා තියෙන්න පුළුවන් නේද? ගස්වල කොළ තියෙනවා. මේ පොස් කොළ ටික අපි ලොකු කොළ අර පාස්තිය උඩට වැටිලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අර තම්පලයට හැදෙන්නේ නැහැ නේද? එතකොට ඒ කොළ අයින් කරන්න ඕන. ඒකයි නඩත්තු කරන වෙයි කියන්නේ. ඒකයි සමහරට වතුර වැඩිපුර තියෙන්න පුළුවන්. එතකොට පොඩ්ඩක් කාණුව පාදනවනේ වතුර බැහැලා යන්න. අන්න ඒක තමයි නඩත්තු කරන වෙයි කියන්නේ. පැතුව ගෙට වෙලා හිටියට නේද? ඒක තේරුමක් නැහැ. හරි. මම මුකුණු ඇනින්නවන්නද? ඔව් ඒක පුළුවන් පුතේ. හරි එහෙනම් ඔන්න වගාවන් දැන් ඔන්න ඔයාලගේ සැලසුම හරි නේද? හරි දැන් අපිට තියෙන ඕක ක්‍රියාත්මක කරන්න. ඉතින් මේ වගාවක් කරනකොට සාදයක් තියෙනවා මේ මම අර පොතක් හදන්න කිව්ව නේද? ඒ පොතේ නම ලියා ගන්න ඔයාලා ගෙවතු වගා දින පොත කියලා. ගෙවතු වගා දින පොත.
ගෙවතු වගා දින පොත් ඒක ක්‍රමයක් නෑ ලියන්න දින දාලා කරපු දේවල් ලියන්න තියෙන්නේ දින පොතේ කරන්නේ දිනේ දාලා කරපු දේ ලියන එක නේද ඒ වගේ මේක ගෙවතු වගා දින පොත් වෙන වෙනම ලියන්න එපා මේ කෑම කෑවා පන්ති ගියා ඒව ලියන්න නැතුව ගෙවතු වගාවේ කරපු දේවල් විතරක් ලියන්න ටූටි පොත මහා එකක් නෙමෙයි සීආර් පොත් ගන්න එපා හරි हारे पुते और दा यह ना मौन निवसे वागा काटियो तू सुधु सुवि लेस करके ना यान माम प्रार्थना करना हो यार लटे नेद दिन साथ मास या की तरह यान कोटे एवं प्रयोजन गाने हैकी वे वाकी ला और दा ही පුතේ මේ වගාවන් කරනකොට පාවිච්චි කරන තව සංකල්ප තියෙනවා අපි ඒවත් ඉගෙන ගන්න එක හොඳයි නේද වගාවේදී භාවිත කරන 3R සංකල්පය මාතෘකාවක් කියන්න තරුවක් දාලා වගාවේදී භාවිත කරන 3R ඔන්න මේක වෙන පාඩකෙ ලියා ගත්තා කමක් නැහැ මේ 3R කියන එක 3 R අකුර 3 කියන්නේ 3 අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඒක 3R 3R සංකල්පය මේ අද ලෝකේ තියෙනවනේ මේ පරිසර හිතකාමීව වැඩ කිරීම නේද පරිසරයට හිතකාමී විදියට වැඩ කිරීම තමයි අද ලෝකේ පිළිගත් ක්‍රමය පිළිගත් නැතත් ඒක තමයි සුදුසු ක්‍රමය නේද පරිසරයට හානි නොකරමින් ස්ථිරව නේද දේවල් සංවර්ධනය කර ගැනීම ඒකට අපි කියනවා තිරසර සංවර්ධනය කියලා නේද ඔයාල සමාහටේ වචනේ අහලා ඇති තිරසර සංවර්ධනේ නැත්නම් ඒක තමයි අද ලෝකේ ක්‍රමය පැහැදිලිද ඉතින් පරිසර හිතකාමී තිරසාර සංවර්ධනයට ඔයාලත් දායක වෙන්න ඕන තමන්ගේ නිවසේ ඉඳලා මේකට තමයි පුතේ මේ 3R සංකල්පය යොදාගෙන තියෙන්නේ තේරුණාද 3R සංකල්පය යොදාගෙන තියෙන්නේ මොන සංකල්පයේද කියන්න බලන්න 3R සංකල්පය ඒකේ පළවෙනි සංකල්පය එක ලියා ගන්න රෙඩියුස් reduce reduce කියන්නේ භාවිතය අවම කරමු reduce ඔව් දෙවැනි එක තමයි reuse නැවත භාවිත කිරීම නැවත භාවිත කිරීම තුන්වෙනි එක තමයි රිසයිකල්
රිසයිකල්. ඒක නම් ඔයාලා අහලා තියෙන ප්‍රතිචක්‍රීකරණය. ප්‍රතිචක්‍රීකරණය. Reduce, reuse, recycle. අර R අකුරු තුනක් මුලට තියෙන නිසා තමයි 3R කියන්නේ. R අකුරු තුනක් 3R. 3R සංකල්පයක් මේක. සංකල්පයක් කියන්නේ පුතේ මේකෙන් යම් අදහසක් දෙනවා වගා කටයුතු සඳහා. හොඳයි මම සරලව මේක පැහැදිලි කරන්නම් මොකද්ද කියලා reuse මේ reduce කියන්නේ භාවිතය අඩු කරමු අවම කරමු කියන එක මොනවද අඩු කරන්න ඕන බාදේවල් ක්ෂණික ආහාර කෙටි ආහාර නේද ඒවා අඩු කරලා ක්ෂණික ආහාර කෙටි ආහාර කියන්නේ බණිස් මාළු පාන් කිඹුලා බණිස් නේද රෝල්ස් කොත්තු රොටි ඔන්නෝ ක්ෂණික ආහාර මේ ඒවා අඩු කරලා ගෙවත්ත කෙරෙහි උනන්දුව වැඩි වෙනවා වැඩි කර ගන්න ඕන ගෙවත්තෙන් වගා නේද වගා කර ගන්නා දේවල් නේද ඒවයි පළදාව නෙලාගෙන ඒවා අස්වැන්න නෙලාගෙන ඒවා ආහාරයට ගැනීමට අපි හුරු වෙන්න ඕන කියන එක තමයි මේ රිඩියුස් කියන එකෙන් කියන්නේ රිඩියුස් අඩු කරන්න ඕන ක්ෂණික ආහාර නේද ඒ වගේම වැඩි කරන්න ඕන ගෙවත්තෙන් ලබා ගන්න ආහාර පැහැදිලිද රියුස් කියන්නේ පුතේ නැවත භාවිතා කිරීම ඒ කියන්නේ එක දෙයකට යොදා ගනිපු දෙයක් අපට නැවත තවත් දෙයකට යොදා ගන්න පුළුවන් නේද ඒ කියන්නේ ඔය අර විකල්ප බඳුන් ක්‍රම අන්න ඒකට හොඳ දෙයක් නේ අපි හිතමු භාවිතා කළ පොලිතීන් බෑග් තියෙනවනේ අපතේ හරින බට කෑලි තියෙන බට කොටස් නේද රෙදි ඔතාගෙන එන බට ඊට පස්සේ ඔය විවිධ යකඩ කොටස් නේද ප්ලාස්ටික් ඇසුරුම් බෝතල් නේ රිජු ෆෝම් වගේ දේවල් ඒ වගේ දේවල් අපිට වගා කටයුතු සඳහා යොදා ගන්න පුළුවන් අර විකල්ප බඳුන් හදන එක නේද ඕනනම් ඒවයි ලස්සන තීන් තාලේප කරලා ලස්සන කරලා අපිට ගන්න පුළුවන් ඇතුළට කොම්පෝස්ට් දාලා නේද? ලස්සන වගා බඳුනක් හදා ගන්න පුළුවන්. තේරුණාද? රීයූස් නැවත අර අපි ඔය අයිස්ක්‍රීම් කප් නේද? පොලිතීන්, පෝර උර නේද? ඒ වගේ දේවල් ගැන තමයි ඒ කියන්නේ. පැහැදිලිද? එතකොට එතකොට ඒවයි වගාවට උචිත විදියට අපිට ඒව යොදා ගන්න පුළුවන්. නේද? ඒවට ඉතින් අපිට උපදෙස් ගන්නත් පුද්ගලයෝ ඉන්න ඔය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කියන්නේ ඔය වාලගේ තියෙනවනේ ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව කියලා නේද? පොහොර එහෙම නොමිලේ දෙන තැනක් තියෙන්නේ. ඒ උපදේශකයෝ ඉන්නවා. එයාගෙන් උපදෙස් ගන්න පුළුවන් ඒව වගා කරන්න. හරිද? ඒ මේ පොලිතීන් සහ ප්ලාස්ටික් ඇසුරු වල වගා කරන්නේ කොහොමද කියලා උපදෙස් ගන්න පුළුවන්. ආ තුන්වෙනි එක තමයි ප්‍රතිචක්‍රීකරණය. ඒක නම් ඔයාලා දන්නවා. නේද අප දෛනික ජීවි අපේ එදිනෙදා වැඩවලදී ඔයාල බැහැර කරන පොලිතීන් ඊට පස්සේ යකඩ නේද වීදුරු ගොඩාක් දේවල් තියෙනනේ මේ පරිසරයට බැහැර කරන ඒවා නේද සමහර පුච්චනවා සමහර වල දානවා නේද සමහර වීදුරු කටු එහෙම ගස් මුල් වලට දානවා බෙන් වලට දානවා නේද ටොයිලට් එකේ උඩ දානවා නේද ඒ වගේ දේවල් කරනවනේ ඒවා අපි විනාශ නොවි ඒව අපිට නැවත යොදා ගන්න පුළුවන් පුතේ. ඒ කියන්නේ නැවත ඒවෙන් වීදුරු වලින් නම් නැවත වීදුරු හදන්න පුළුවන්. නේද? අපිට හදන්න බෑ. ඒවේ තැන් වලට බාර දුන්නාම නේද? ඒ අය ඒවා ඒ කරනවා. ඉතින් ඒව එකතු කරන්න යන කට්ටිය ඉන්නව නේද? කණ්ඩායම් ඉන්නව. එකතු කරන තැන් තියෙනවා. විශේෂයෙන්ම ඔය ප්‍රාදේශීය සභාවෙන් එහෙම ඒව කරනවා.
බේසම් නේ ඒ වගේ දේවල් වලින් මේ ප්ලාස්ටික් දේවල් ඒවා ප්‍රතිචක්‍රීකරණය කරලා අලුත් ඒවා හදන්න පුළුවන් ඉතින් ඒ ගැන මේ වගා කටයුතු වලදී අපි උනන්දු වෙන්න ඕන ප්‍රතිචක්‍රීකරණය කියන එක පැහැදිලිද ඉතින් ඔන්න 3R සංකල්පේ මම කෙටියෙන් පැහැදිලි කරා ඔයාලට පුළුවන් ඒ ගැන ඕන නම් වැඩිදුර හොයලා බලන්න හරි එහෙනම් අපේ පන්ති අපි අදට නතර කරමු